සමග තුන් දෙනෙකු අත්අඩංගුවට රංජන්ගේ හඬපට පිටපත් පොලිසියට බහර දීම අද මහ බැංකු පොලි අනුපාත අඩු කෙරේ වගා සෞභාග්‍ය ජාතික ව්‍යාපෘතිය ඇරඹේ බ්‍රෙක්සිට් ගිවිසුමට යුරෝපා සංගම් අනුමැතිය දේශීය ප්‍රවෘත්ති ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන දස දෙනෙකුගේ සාම්පල් පරීක්ෂාවේදී ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බවට තහවුරු වී තිබෙනවා. කොරෝනා ඇති බවට මේවනතෙක් තහවුරු වී ඇත්තේ චීන කාන්තාව පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. අංගුට ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දැනට සැක සහිත රෝගීන් 18 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. මේවන විට ඔවුන්ගෙන් 11 දෙනෙකුගේ සාම්පල පරීක්ෂාවට ලක් කර ඇති අතර ආසාදිත චීන කාන්තාව හැර සෙසු දස දෙනා කොරෝනා ආසාදිතයන් නොවන බව තහවුරු වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ. මේ අවස්ථාවේදී ජාතික උනගෝලේ 18 දෙනෙක් ඉන්නවා. වැළ ජාතික උනගෝලට අතුල් කරලා ඉන්න රෝගීන්ගෙන් 11 දෙනෙකුගේ සාම්පල අපි පරීක්ෂා කරලා තියෙනවා නව කොරෝනා වෛරස් රෝගිය සම්බන්ධයෙන්. එතනින් මේ දක්වා එක රෝගියෙක් පමණයි තහවුරු වුනේ. අනිත් රෝගීන් 10 දෙනාගේම සාම්පල නව කොරෝනා වෛරස් රෝගිය නෙවෙයි කියලා පරීක්ෂණ වලින් අපිට පෙනීගෙන තියෙනවා. කොරෝනා වෛරසය ආසාදිනේ වුවන් හඳුනා ගැනීම වෙනුවෙන් කටුනායක ගුවන්තොටුපලේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට පියවරගෙන තිබෙනවා. චීනයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් කණ්ඩායම් වශයෙන් පසුගිය දින කිහිපෙම මෙරටට පැමිණියා. චීනයේ බීජිං නුවර සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 50කට වැඩි පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියා. මම බීජිං වල ආචාර්ය උපාධිය සඳහා ගිහිල්ලා හිටියේ. දැන් අවුරුදු දෙකමාරක් වෙනවා. තියෙන තත්ත්වෙත් එක්ක මං හිතුවා ලංකාවට එන්න ඕනි කියලා. නමුත් මේ වෙද්දි නම් බීජිං වල ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට වුහාන් ඇතුළු ප්‍රදේශ කීපයක ගොඩක් දුරට මේ ප්‍රශ්නේ පැතිරෙනවා. ඉතින් දැන් නෑ අපට ඉස්සරහට මොනව වෙයිද කියලා. ඒ නිසා මං හිතුවා මේ වෙලාවේ සුදුසුම දේ ලංකාවට එන එක කියලා. වෛරස් එකක් නිසා ගොඩක් වෙලාවට කියන්නේ ඇතුළටම වෙලා ඉන්න කියලා. නමුත් දැනට බෙහෙතක්වත් වැක්සින් එකක්වත් මොනවත් හොයාගන්නේ නැහැ. ඒ නිසා එයාලා කියන එයාලගේ රූල්ස් වලට ඔබේ වෙලා අපට ගෙවල් ඇතුළට එලා ඉන්න එක තමයි තියෙන්නේ. නමුත් ඒක ප්‍රැක්ටිකල් නෑ. ඒ නිසා තමයි මේ වගේ තීරණයක් ගන්න හිතුවේ. එහෙම ලොකු කලබල තත්ත්වයක් නැහැ. තත්ත්වය සාමාන්‍යයි. එහෙම කියන තරම් ලොකු කලබලකාරී තත්ත්වයක් නැහැ. අපේ යුනිවර්සිටි වහපු නිසා තමයි අපි ආවේ. ගොඩක් ළමයි ගියා. බංග්ලාදේශ, ඉන්දියාවේ ළමයි ඔක්කොලාම ගියා. ඒ නිසා පොඩි ළමයි කට්ටියක් යුනිවර්සිටි එකේ තියාගෙන ඉන්න බැරි නිසා අපිටත් යන්න කියලා කිව්වා. ඒ නිසා අපි ආවා. චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමේ සාකච්ඡා තවදුරටත් සිදුවනවා. එම සිසුන් රැගෙනීම සඳහා එම ප්‍රදේශයට ගුවන් යානාවක් ගොඩ බැස්වීම සඳහා චීනෙන් අවසර ඉල්ලූ අතර ඒ සම්බන්ධයෙන් වෙන සාකච්ඡා අද දිනේද පැවැත්වෙනවා. වුහාන් නගරය තාම ගණන් ගන්නේ අති අවදානම් කලාපයක් කියලා. ඒ කලාපයේ ශ්‍රී ලාංකික සිසුන් සහ ඔවුන්ගේ පවුල්වලය 33 දෙනෙක් ඉන්නවා. මේ 33 දෙනා නැවත ලංකාවට රැගෙන ඒම පිණිස අපි දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානාවක් අද හෝ හෙට ගොඩ බෑමට අවසර ඉල්ලා තියෙනවා. නමුත් තාම අපිට චීන රජයෙන් ඒ අවසරය ලැබුණේ නැහැ. ඒ අතරේ අපි කරලා තියෙන දේවල් තමයි චීන රජයට සහ හුබෙයි ප්‍රාන්ත රජයට අපේ මේ දරුවෝ ගැන දැනුම් දීලා ඔවුන්ට අවශ්‍ය අහසුකම් පුළුවන් තරම් දුරට සපයන්නයි කියලා ඉල්ලා සිටිනවා. දැන් ඊයේ යම් කිසි කීප දරුවන් කීප දෙනෙක්ට වෛද්‍ය උපදෙස් අවශ්‍ය වුණා. ඒක ලබා දීමට අපේ බීජින් ඉන්න තානාපති කාර්යාලය කටයුතු කරා. ඒ වගේම සමහර ළමයිගේ ගෙවල් වල හීටින් ප්‍රශ්න තිබ්බා. ඒවත් විසඳගන්නට ඊයේ හැකියාව තිබුණා. ඒ වගේම සමහර ළමයිට ආහාර ලබා දෙන්නත් ඒ අවශ්‍ය ජලය සහ ටමින් සී පැරසිටමෝල් වගේ ඖෂධ ලබා දෙන්නත් හැකියාව තිබුණා. වුහාන් ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සිසුන්ගේ දෙමව්පියන් පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත සංදේශයක් බහර දුන්නා. තම දරුවන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙලට සහාය දෙන ලෙස එම සංදේශයෙන් දෙමව්පියන් ඉල්ලා සිටිනවා.
මගේ දුව ඉන්නේ වූහාන් වල ඇතුළේම යුනිවර්සිටි එකේ වතුර වුණා තිල්ලුවට ගෙනල්ලා දෙන්නේ නැහැලු ඒගොල්ලෝ දැන් සුපර් මාකට් එකක් දැම්මට ඒගොල්ලෝට තව කිලෝමීටරයක් විතර යන්න ඕනේ සුපර් මාකට් එක ඇතුළට යන්න කියන්න තියෙන හැම තැනටම අපි දැනුම් දීලා තියෙන්නේ ඒත් ඉතින් තාම විසඳුමන්නේ महानवर जाति मौलिक अध्ययन අපිට ආරාධනා කරලා තියෙනවා මේකට සම්බන්ධ වෙන්න කියලා. તો අපිට පුළුවන් අනිත් රාජ්‍ය ආයතනත් එක්ක එකතු වෙලා ඒකට සහයෝගය දෙන්න පුළුවන්. ඒක පැත්තක් අපිට බාර ගන්න පුළුවන්. විශේෂයෙන්ම විසඳුමක් හොයන්න සහයෝගය දෙන්න. කොරෝනා වෛරසය පිළිබඳ සංචාරක ශිෂ්‍යයෙ නියුතු උවන් දැනුවත් කිරීමේ හමුවක් පානදුර ප්‍රදේශයේදී පැවැත්වුණා. කලුතර වාද්දුව පානදුර ප්‍රදේශවල සංචාරක හෝටල් හිමිකරුවන් ඇතුළු එම ශිෂ්‍යයෙ නිරත උවන් ඒ සඳහා සහභාගී වී සිටියා. කොරෝනා වෛරස හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව පුරා 7700කට වැඩි පිරිසකට වෛරසය ආසාදනී වී ඇති බවටයි සෞඛ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඊයේ දිනේදී පමණක් වෛරසය ආසාදනී වූවන් 1737ක් හඳුනා ගැනුණා. වෛරසය පැතිර යාමේ වේගය ඉදිරි දින 10 තුළ අඩුවන බවටයි චීන විශේෂඥයන් සඳහන් කළේ. हेरोइन किलोग्राम 192ක් ගිනියවි 10ක් මැගසින් 10ක් සමග සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 2 දෙනෙකු කාන්තාවන්. පෑලියගොඩ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් අධිවේගී මාර්ගයේදී සැකකටයුතු වාහනයක් පරීක්ෂා කර හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සමග සැකකරුවන් 2 දෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගත්තා. ඔවුන්ගෙන් කළ වැඩදුර ප්‍රශ්න කිරීම වලදී සෙසු හෙරොයින් තොගය සහ ආයුධ සොයා ගැනුණේ ඒ බණ්ඩාරගම පොලිස් වසමේ සංගවා තිබියදී එම ප්‍රමාණය හෙරොයින් කිලෝග්‍රෑම් 177ක් බස්නාහිර උතුර බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මේ පිළිබඳ වැඩදුර විමර්ශන සිදු කරන බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සතුව තිබූ ලක්ෂයකට අධික දුරකථන සංවාද ඇතුළත් හඬපට විශ්ලේෂණය කිරීම සඳහා එහි පිටපත් පොලිසිය වෙත අද ලබා දීමට නියමිතයි. හඬපට පිටපත් කිරීම සඳහා නවීනතම උපාංග වලින් සමන්විත වැඩි දහරිතාවයකින් යුතු දෘඩතැටි ඇතුළු උපාංග මේවන විට සිංගප්පූරුවෙන් ආනයනය කර තිබෙනවා. ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. හඬපට පිටපත් ලැබුණු පසු ඒවා විශ්ලේෂණය කිරීමට ඒ සඳහා පත්කළ විශේෂ පොලිස් කණ්ඩායම් සූදානම්ව සිටිනවා. අදාළ පරීක්ෂණ වලට අදාළව රංජන් රාමනායක මහතාගේ කටහඬ සාම්පලයක් ලබා ගැනීමට ඔහු රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබන 7 වනදා ඉදිරිපත් කරන ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කළා. ඔහු ලබන 12 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද ඊයේ නියෝග කෙරුණා. මෙම හඬපට විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරනු ඇති. ඒ අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පරීක්ෂණ महाबैंकुए ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය 6.5 බිඳුව දක්වාද ස්ථාවර ණය පහසුකම් අනුපාතය 7.5 බිඳුව දක්වාද අඩු කෙරුණු ඇති. දේශීය හා ගෝලීය ආර්ථිකයේ දැනට පවතින සහ අපේක්ෂිත ඉලක්ක සැලකිල්ලට ගනිමින් මෙය සිදු කළ බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ. වෙළඳපොලේ ණය අනුපාතික අඛණ්ඩව අඩු කිරීමට හා උද්ධමනය අඩු වීමටද මෙය හේතු වනු ඇති. පුරන් කුඹුරු වස විසින් තොරව අස්වද්දන වගා සෞභාග්‍ය ජාතික ව්‍යාපෘතිය අද ආරම්භ කෙරුණා. සිව්හෙළයේ අස්වද්දු මංගල්‍ය ලෙස නම් කර තිබූ උත්සවය පැවැත්වුණේ කෑගල්ල දීවෙල වෙල්ලෑයේදී. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට සමගාමීව දිවයින පුරා පුරන් කුඹුරු අස්වද්දීමේ කටයුතුද ආරම්භ කෙරුණා. පුරන් කුඹුරු අස්වද්දන සුබම යෝගයයි
සශ්‍රීකවත් දේශයක් ගොඩනැගීමේ වැඩපිළිවෙලේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස පුරන් කුමරු අස්වැද්දීමේ කටයුතු ක්‍රියාත්මක කෙරෙනවා. මහා සංඝරත්නයේ ආශිර්වාද මැදේ පුරන් කුමරු අස්වැද්දීමේ කටයුතු චාරිත්‍රානුකූලව ආරම්භ කෙරුණා. වසර 15ක් පුරා පුරන්ව තිබූ කෑගල්ල දීවෙල වෙල්යාය අස්වැද්දීමෙනුයි මෙම ජාතික ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ. මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මේ සඳහා මැදිහත්ව කටයුතු කළා. පුරන් කුමරු අස්වැද්දීමේ උරුමය නූතන පරම්පරාවට පවරා දීම අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. ඉන් අනතුරුවයි සියලු දෙනා එක්ව කුඹුරු අස්වැද්දීමේ කටයුතු සඳහා එක්ුණේ. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සිරිදිති මදිතේ දෝ ජය සිද්ධි මහිද්දි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතෝ. ඇත අතීතයේ සිට පලිබෝධ නාශකයක් ලෙස භාවිත කෙරෙන මීශාකය මෙව කුඹුරියායේ වගා කිරීමේ කටයුතු අමාත්‍යවරයා අතින් ආරම්භ කෙරුණා. මෙම ජාතික ව්‍යාපෘතියට සමගාමීව දිවයින පුරා පුරන් කුඹුරු අස්වැද්දීමද අද ආරම්භ කෙරුණා. වගා සෞභාග්‍ය ජාතික උත්සවයේ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයයි. පසුගිය රජය විසින් නොගෙවන ලද ගෙවීම් සිදු කිරීම සඳහා රුපියල් බිලියන 130ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ. පසුගිය රජයේ නිවාස අමාත්‍යවරයා ආරම්භ කළ බොහෝ නිවාස ව්‍යාපෘති මුල්ගල් තැබීමට පමණක් සීමා වූ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. මේ හිටපු නිවාස ඇමතිවරයා අයවැයෙන් වෙන් කරගන්න මුදලටත් එහා ගිහිල්ලා නිවාස ආරම්භ කරන්න පොරොන්දු දීලා තියෙනවා ජනතාවට. අදේ ජනතාවේ පොරොන්දු එක්ක අතරමං වෙලා තියෙනවා. නිවාස ලක්ෂයක් හදන්න වැඩ ආරම්භ කරනවායි කියලා පොරොන්දු දීලා ඒ නිවාස ලක්ෂ වෙනුවෙන් සුළු මුදලක් ණය විදිහට ලබා දීලා දැන් ලක්ෂ 5ක් ණය දෙන්න පොරොන්දු වෙන අමාත්‍යාංශය දෙන්නේ අතට රුපියල් 20000යි. අපි නම් ආවට පස්සේ මේ ක්‍රමවේදය වෙනස් කළා. මේ අමාත්‍යාංශයේ වැඩ බාර ගන්න කම්ම මේ ණයගත්තු ජනතාව ලක්ෂ 5ටම වාරික ගිව්වා. අද වෙද්දි විශාල විදියට රටේ ණයකාරයෝ බිහි කරලා තියෙන මේ අමාත්‍යාංශය. මේ සියල්ල කරලා තියෙන්නේ ප්‍රතිරූප ගොඩනගා ගන්න. නිවාස ලක්ෂ ගානකට මුල්ගල් තිබ්බට අවුරුදු 5ටම නිවසක් ඇතුළට පවුලක් විදියට ජීවත් වෙන්නේ 5000කටත් අඩු ගන්න. ජාතිය ගොඩනැගීමට ඇති ස්වර්ණ වර්ණ අවස්ථා මඟ නොහැර ඉදිරි මහමැතිවරණයේදී කටයුතු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරයේ ධම්මරත්න ස්වාමින් වහන්සේ පවසනවා. කොළඹ පැවති සමන්ත්‍රණයකට එක්වමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළා. විදත්රාවේ සංවිධානයේ පැවැත්වූ සම්මන්ත්‍රණයක් ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. විවිධ ශ්‍රේෂ්ඨවල විද්වතුන් ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට ඇති වූ අහිතකර බලපෑම් මෙන්ම අනාගතයේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී අදහස් පළ වුණා. නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහාචාර්ය නලින්ද සිල්වා යන මහත්වරුන්ද මෙහිදී අදහස් පළ කළා. සබුද්ධික සවිඥානික ශ්‍රී ලාංකේය දේශප්‍රේමී ජාතිහිතයිෂීන් ප්‍රාර්ථනා කළ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කරන තැනකට රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙවෙන්න ඕන. තාමත් සම්මත නොවුණු 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ජාතික සම්පත් අලෙවි කිරීම, ජාතිවාදී වර්ගවාදයට ඉඩකඩ සැලසීම, දෙමළ සහ මුස්ලිම් ජාතිවාදීන්ට බලය නැවත සැරයක් සම්ප්‍රේෂණය කිරීම සඳහා ඇති ඉඩකඩ අහුරා නොතිබීම වගේ දේවල් පිළිබඳව සංවේදී ජනතාවක් මේ රටේ ඉන්නවා. ඒ පිළිබඳ ඔවුන් මුවින් නොබැන දැහැන්ගතව බලා සිටින ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කළොත් බහුතරයේ සුළුතරය නැවත සැරයක් අර විකේන්ද්‍රණය වීම නවත්තන්න පුළුවන්කම තියෙනවා. සතුරා පරාජය කිරීම කෙසේ වෙතත් සතුරා හුදකලා කිරීම කරන්න පුළුවන් වෙන්නේ එහෙමයි. ඒ හින්දා ස්වර්ණ වර්ණ අවස්ථාවන් මගහරපු ජාතියක
තවත් එක්තරා නිදර්ශනයක් ලැබෙන කාලවකවානුවක් අපි ඉස්සරහ තියෙනවා. රාජසභාවේ හාමුදුරුවෝ ඉඳගත් තැනක් කවදා දාලා තියෙනවද? හාමුදුරුවෝ උඩින් හිටියේ. හාමුදුරුවෝ රජුන් හැදුවා. රජුන් නැති කරුවා සමාජලාට. ඒක තමයි සිංහල බෞද්ධ ක්‍රමය. සංඝයා වහන්සේ රජුන් තැනුවා. හැබැයි රජ වෙන්නේ නැහැ. අන්න ඒක වැදගත්. සිවුරු ඉඳගෙන රජ වෙච්ච මිනිහෙක් නෑ මේ රටේ. එහෙමනම් සිවුරු ඇරලා යන්න පාර්ලිමේන්තුවට. හැබැයි සිවුරු ඇරියෝ ඡන්දයක් වෙන්නේ නැහැ. එහෙම ඒකුත් තියෙනවා. මම කියනවා සිවුරු හිටියා ඡන්ද දෙන්න එපා කියලා. දැන් අරෙන් මෙන් කතා එනවා ඔය හාමුදුරුවන්ගේ පක්ෂයක් හදන්න. මේකට සම්පූර්ණයෙන් විරුද්ධ වෙන්න ඕන. ජාතික ලැයිස්තුවෙන් පත් කරන්න යන්නේ නෑ කියලා කියනවා පරාජිත අපේක්ෂකයෝ. මේක හොඳයි. මම තවත් එකක් කියනවා. දේශපාලනයේ ක්‍රියාකාරීකම වෙන කිසිම මිනිහෙක්ව ජාතික ලැයිස්තුව දාන්න එපා. එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ ඇති ගැටුම් හමුවේ ජනතා ගැටලුවලට මැදිහත් වීමට පවා නොහැකි තත්වයට එජාප නියෝජිතයන් පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. මේරිගම් ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන මහතාද එක්සත් ජාතික පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා. නායකයා තෝරගන්න බැරි අර්බුදයක පැටලලා ඉන්න එක්සත් ජාතික පක්ෂය ඇත්තටම ඒ නිසාම දිම්මට්ටමේ එක්සත් ජාතික පාක්ෂික විශාල ප්‍රමාණයක් කලකිරීමට පත් වෙලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය හැරයමින් ඉන්නවා. ඉතින් ගෝඨාභය ජනාධිපති සජිත් අගමැති කියලා එක්සත් ජාතික පක්ෂ නායකයෝ කියනවා නම් ඉතුරුලා ඉන්න එක්සත් ජාතික පාක්ෂිකෝ ටිකත් එක්සත් ජාතික පක්ෂයට නැති වෙලා යයි. ඒ නිසා අපි ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුව තුළ ප්‍රබල ශක්තිමත් විපක්ෂයේ භූමිකාව අත්පත් කරගන්නවා. ජනතාව ඒ සඳහා අපිට අවස්ථාව දෙනවා කියන එක අපිට විශ්වාසයි. කවුරුම හරි මේ එක්සත් ජාතික පක්ෂ දෙකට කඩන්න වෑයම් කරනවා නම් ඒක මට පේන්නේ ආණ්ඩුවට සහය දීමක් සඳහාම පමණයි. නව මූණුවරකින් තමයි අපි මේ මැතිවරණයට මුහුණ දෙන්න වෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. උගත් පිරිසත් මේ පාර්ලිමේන්තුවෙන් පිරෙන්නට ඕනි. එහෙම වුණොත් පාර්ලිමේන්තුවට පත් වෙලා ආවුත් උගත් අය මේ රටට මං හිතනවා මීට වැඩිය නම් ලොකු යහපතක් වෙයි කියලා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මවක මියගිය පවුලක් සඳහා නිවසක් ඉදිකිරීම කොළඹ අග්‍රාධගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ මීගමුව මහඋණු පිටිය ප්‍රදේශයේදී. චන්දී රසිකා නැමැති මෙම මව කටුව පිටිය දේවස්ථානයට එල් වූ ත්‍රස්ත ප්‍රහාරයෙනුයි ජීවිතක්ෂයට පත් වුණේ. ඇයගේ දරු පවුල වෙනුවෙන් මෙම නිවස ඉදිකිරීමට ආයතන කිහිපයක් දායකත්වයේ ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ මීගමුව දිසා ශාඛාවයි ඊට මූලිකත්වයේගෙන කටයුතු කරන්නේ. ලෝක බාලදක්ෂ ව්‍යාපාරය, ලේක් හවුස් ආයතනය සහ බ්‍රිතාන්‍ය දානපතියන් ආදී මීට අයත්. ඉදිරියේ අපිට තියෙන අභියෝගය තමයි සමාජයේ නොයෙකුත් දූෂිත වැඩවලින් අපේ හදවත පිරිසිදු කරගෙන හැකි තරම් අපේ ජීවිතය ආධ්‍යාත්මිකව ගත කරන්නට අපි යොමු වෙන එක. අද කාලේ අපි විශේෂයෙන්ම මේ මතක තබා ගත යුතුයි. එහෙම නොකළොත් අපි සියලු දෙනා ඉදිරියේ පහත් වෙනවා. අපේ ගෞරවය නැති කර ගන්නවා. අපේ උත්තරීතරත්වය නැති කර ගන්නවා. ඒ සමගින් දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk